ගැන අපි මේ දුක කියන්න කෙනෙක් හිටියේ නෑ. අපි මේ දුක කියන්න කෙනෙක් හිටියේ නෑ. මෙච්චර කාලයක් පවුල් 400ක් විතර මේ පාරේ පවුල් 400ක් විතර නෑ. විශේෂම දේ පාන්දර බයිසිකල් වල ත්‍රිවිල් වල බොහොම අමාරුවෙන් මේ ඉස්කෝලේ ළමයි අරගෙන යන්නේ. එතකොට මේ තනි කර මේ අදනම් ටික පොඩ්ඩක් මේ වෙලිලා වගේ තිනවා. මේ පවුගිලා මේක එන්න බෑ. වාහනයකින්වත් එන්න බෑ. ඒතරම් දුකක් වින්දා. ඒකෙන් හින්දා මේ අවස්ථාවේ මම ඉල්ලීමක් කරන්න ඔබතුමාලාගෙන්. හැබැයි එදාට එනවා මැජික් පෙන්වන්නේ නෝතව වැඩි කාලයක් යන්නේ මැජික් පෙන්වන්නේ නෝ. ඇවිල්ලා හිටන් පොඩ්ඩක් අර පොඩි මැජික් එකක් පෙන්නලා අර අපේ කතර බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මේ පාර කියන්නේ පහලකෙින්ට ඉතමත් ආදරයෙන් කියන්නේ අපේ ගම් වලට ඇතුල් වෙන්න එපා. මේ පාර හදාගෙන මිස මෙච්චර කාලයක් අපි ඔබතුමන්ලාගේ දෙන්නම් කාසිය වලට දුන්නා. නැවත වාරයක් දෙන්න අපේ බලාපොරොත්තු වන්නේ. ඒ හින්දා මේ පාර හදාගෙන එන්න ඔබතුමන්ලාටත් ඕනනම් අපේ අර ඉරි කෑලි දෙක. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. හැබැයි මේ දුක අපේ මුදව ගන්න නැත්නම් මහිතන මේක මහිතන කල්පගාන මේ දුක විඳින්න වේවි. ඒ නිසා අපේ කතර ලබාගෙන අපිට යුතුයකමක් ඉෂ්ට ගන්න මෙන් මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා.
ඉතින් දැන් ඕගොල්ලන්ගේ කොට්ටාසවල ඉන්නවනේ දේශපාලන නායකයන්ගේ ඔය ගමේ ඉන්නවනේ පත් කරලා තියෙනවනේ. ඔව්. ඇයි ඒගොල්ලෝ ඒගොල්ලෝනේ ඡන්ද ඉල්ලගෙන ඉන්න ගිය අතුරට. මේ මිනිසුන්ට ගුවත් මේ මිනිසු කියන්නේ දෙච්චර තමයි. පාදලා දෙනවා කියනවා අන්තිමට ඡන්ද ගත්තට පස්සේ මොකවන්නේ. මේ මිනිස්සු අපි දිහා බලන්නේ වන්නේ. සල්ලි එකතු කරලා අපි මේ පාර පොඩි අලි තුලක පාරක් තිබුණේ. පාර සල්ලි එකතු කරලා වාහන වලට කතා කරලා අපි අඩි අතකට හදාගත්තා. දැනට අපිට මේ පාර යන්න පුළුවන් තත්ත්වයකට අපි හදා දෙන්න අදුම ගානේ ග්‍රෙවල් ටිකක්වත් දාලා පාසල් ළමයි 50 60ක් යනවා. උදේට වාහන යනවා 30ක් 35ක්. මේ ගම් මාසින් 400ක් විතර ගෙවල් පාවිච්චි වෙනවා. මේදී අපි ගෙවල් ටිකක් දාලා දෙන්නේ කියලා අපි කාපට්ටිල් දැන්නේ කොන්ක්‍රීට් එක. අපිට ගෙවල් ටිකක් දාලා මේක පිසතර කරලා දෙන්නේ සාමාන්‍ය පාර යන්න පුළුවන් මට්ටමකට හදා දෙන්න කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ. අවශ්‍ය දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම්තුමා සිදු කරાવી මාර්ගයේ සංවර්ධන කටයුතු